ආයුබෝවන් මේ හැපි වර්ල්ඩ් රේඩියෝ ඩේ ඉතින් මේ වර්ල්ඩ් රේඩියෝ ඩේ කේදි කතා කරනවා නම් මම ගැන රේඩියෝ තියා මීඩියා වලට එන්න හිටපු කෙනෙක් නෙමෙයි ඒක හම්බෙකින් උනේ මේ මේ කතාව කියන්නේ කිව්වොත් මේ වෙන සෑහෙන වෙලාවක් යන කොහොමරි මීඩියා වලට එන්න හිටපු කෙනෙක් නෙමෙයි ඒ වුණාට ගොඩක් ආසාවෙන් රේඩියෝ අහපු කෙනෙක් ඉස්කෝලේ යන කාලේම මට පුරුද්දක් තිබ්බා මේ ඔය ඉස්කෝලේ පාඩම් වැඩ එහෙම කරනකොට රේඩියෝ අහන ඒ වගේ යන ප්‍රෝග්‍රෑම් ඇහුවා ප්‍රෝග්‍රෑම් කරන විදිය ඔය රේඩියෝ එකේ ඉතින් ප්‍රෝග්‍රෑම් අහන්නේ તો වෙන මොනවා කරන්නද මේ මොනවාද ඔය තීනන එකේ වොයිස් චේන්ජ් කරලා නම් මනම් කරන ඒ කැරක්ටර්ස් තිබ්බා ඒ දවස්වල ඒක මට වැඩි වයසනේ මේ ඉතින් ඒවා ඇහුවා ඒ අහලා අන්තිමේදී කොහොමද හම්බෙකින් මේ මේ රේඩියෝ වලට එන්න chance එක හම්බුණා මොකද මේ මීඩියා ඉගෙන ගත්තට අර එච්චර ප්‍රේමනාප එහෙම සීන් නැන්නේ ඒකෙින් නැගුවා මේ ඔයා ටීවී යන්න එපා ඔයා කැතයි කිව්වා රේඩියෝ නම් අවුලක් නැහැ කියලා කිව්වා ඉතින් රේඩියෝ එක වැඩ කරන්න හම්බුණා සෑහෙන කාලයක් ඉතින් හොම වැඩ කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මට අවස්ථාව හම්බ වෙනවා හිරු මාධ්‍යාලයට සම්බන්ධ වෙන්න හිරු මාධ්‍යාලයේ අපේ ලංකාවේ අංක එකේ සින්දු හොඳම සින්දු ඇහෙන අපේ වීඩියෝ චැනල් එකට ෂාල්ෆේම එකට ජොයින් වෙන chance එක හම්බ වෙනවා එතන ඉඳන් ඉතින් මේ විදිහට ආක්ෂේ එහෙම නැත්නම් DJ ආක්ෂේ එහෙම නැත්නම් මේ දවස්වල ගුඩ් මෝර්නින් ෂා ප්‍රෝග්‍රෑම් එකේ ටින් ටින් විදිහට මට මේ මගේ කැරක්ටර් එක කරගෙන යන්න තමයි තියෙන්නේ මේක මේ කියන්නේ රස්සාවකට එහා ගියපු වෙනම වැඩක් හැමෝටම හම්බෙන්නේ නැති chance එකක් මේක හැමෝටම කරන්න හම්බෙන්නේ නැති job එකක් විදිහට මම මේක දාගන්නේ ඉතින් ඉස්සර පොඩි කාලේ බලලා තියෙනවා රේඩියෝ එක ඇතුලෙන් කතා කරනකොට කවුද මේ රේඩියෝ එක ඇතුලේ මිනිස්සු ඉන්නවද කියලා නෑ එහෙම නෑ ඒ ඉන්න මිනිස්සු තමයි අපි එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ හැමදාම නෙමෙයි සතිය දවසල උදේ 7 ඉඳන් උදේ 10 වෙනකම් අපේ ගුඩ් මෝර්නින් ෂෝ ගුඩ් මෝර්නින් ෂා ප්‍රෝග්‍රෑම් එක අහන්න මම ටින්ටින් එතකොට කැප්ටන් කලු අංජු අපි තුන්දෙනාත් එක්ක දවස පටන් ගන්නකොට අපි හිතන හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා ඔෆිස් යන ඔයාට ලංකාවේ හොඳම සින්දු ඇහෙන එකම රේඩියෝ චැනල් එක ෂා FM අහන්න ජය වේවා Mama Akshe.